වෙල් ඔෆ් නෝර් එක වැහෙනවත් එක්කම කැමරන්ට ඔහුගේ පවර්ස් ලැබෙනවා. ඊට පස්සේ කැමරන් යනවා සර්කල් කිව් වලට බ්‍රූනෝ මීට් වෙන්න. මෙතනට ආපු ස්ටාක් ඩ්‍රොයිඩ් එක සර්කල් කිව් ෂොප් එක බ්ලාස්ට් කරනවා. මෙතනින් තමයි මිස් මාවල් ෆයිනල් එපිසෝඩ් එක වෙන නෝ නෝමල් පටන් ගන්න. මේ වීඩියෝ එකෙන් අපි මිස් මාවල් ෆයිනල් එපිසෝඩ් එක බ්‍රේක් ඩවුන් කරමු. Be sure to like, comment, and subscribe. කලින් එපිසෝඩ්ස් ගැන අපි කරපු වීඩියෝස් උඩ තියෙන ප්ලේලිස්ට් එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන්. වැඩි කතා නැතුව අපි වීඩියෝ එකට යමු. මම ඉමාල් චතුර. එපිසෝඩ් එක පටන් ගන්නකොටම අපිට බලාගන්න පුළුවන් DODC ඒජන්ට්ස්ලා ඩැමේජ් වුණ සර්කල් කිව් ෂොප් එක ඉන්වෙස්ටිගේට් කරන සීන් එකක්. මෙතනදී ඒජන්ට් ඩීවර් කියනවා වැරදි අයට පවර්ස් ලැබුණාම මෙහෙම වෙනවා කියලා. ඇත්තටම අය අදහස් කරන්නේ ළමයින්ට පවර්ස් ලැබුණාම වෙන දේ ගැන. ගොඩක් දුරට මේක යං ඇවෙන්ජර්ස්ලට රෙෆරන්ස් එකක් වෙන්න පුළුවන්. බට් දන්න තරමින් මිස් මාවල් යං ඇවෙන්ජර් කෙනෙක් නෙමෙයි. ඒ වගේම ඒජන්ට් ඩීවර් මෙතනදි කියනවා ඇයට කැමරන්ව පණ පිටින් ඕනි කියලා. ඊළඟට අපිට බලාගන්න පුළුවන් බ්‍රූනෝ කැමරන්ට පැනගන්න උදව් කරනවා. මෙතනදි මෙයාලා ට්‍රේන් එකක් ඇතුලේ ඉන්න අතර කැමරන්ගේ පවර්ස් නැවතත් ඇක්ටිවේට් වෙනවා. පේන විදිහට කැමරන්ට තාම ඔහුගේ පවර්ස් හරියටම කන්ට්‍රෝල් නෑ වගේ. කොමික් එකේදි කැමරන්ගේ පවර්ස් හඳුන්වන්නේ බයෝලුමිනිසන්ස් කියලා. මේ සීරිස් එකේදිත් කැමරන්ගේ පවර්ස් කොමික් එකේ පවර්ස් වලට ගොඩක් දුරට සමානයි. ඒ වගේම ඔහුගේ පවර්ස් වල කලයක වෙල් ඔෆ් නෝරකේ කලයකට සමානතාවක් දක්වනවා. ඊට පස්සේ මෙතනට ආපු DODCගේ ඒජන්ට්ස්ලා දෙන්නෙක් මේ දෙන්නව ෆලෝ කරන්න පටන් ගන්නවා. මෙතනදී අපිට ලිබර්ටි ස්ටැචු එක බලා ගන්න පුළුවන් අතර නෝවේ හෝම් මූවී එකේ ඉවෙන්ට්ස් වලින් පස්සේ මේ ස්ටැචු එක රිපෙයර් කරලා වගේ. අපිට ගෙස් කරන්න පුළුවන් මිස් මාවල් සීරිස් එකේ ඉවෙන්ට්ස් නෝවේ හෝම් මූවී එකේ ඉවෙන්ට්ස් වලට පස්සේ සිදු වුණා කියලා. MCU timeline එකේ හැටියට නෝවේ හෝම් 2024ට අයිති එකක් වෙන අතර මිස් මාවල් 2025ට අයිති වෙනවා කියලා පෙන්නන ෆැක්ටර්ස් කීපයක්ම තියෙනවා. පළවෙනි එක විදියට අපිට සලකන්න පුළුවන් නජාෆ්ගේ ෂොප් එකේ තියෙන මේ සර්ටිෆිකට්ස් ඉෂු කරලා තියෙන්නේ 2025දී යන කාරණය. ඒ වගේම මේ සීන් එකේ බෑග්‍රවුන්ඩ් එකේදී අපිට පේනවා මෙයාලගේ හයිස්කූල් එක 2024ද වොලිබෝල් චැම්පියන්ෂිප් එක දිනලා කියලා. සෝ මෙතනදිත් අපිට තේරුම් ගන්න පුළුවන් මේ දේවල් සිද්ධ වෙන්නේ 2025දී කියලා. ඊළඟට අපිට බලාගන්න පුළුවන් කමාලා ඇගේ පවර්ස් ගැන ඇගේ ෆැමිලි එකේ අනිත් අයට කියන්න උත්සාහ කරන අවස්ථාව. නමුත් මේ අය දැනටමත් කමාලා ගැන සේරම විස්තර දන්නවා. ඒකම ටයිෂ අහනවා කමාලාගේ පවර්ස් ලිමිට්ලස්ද එහෙම නැත්නම් රීචාර්ජ් කරන්න ඕනිද කියලා හයිඩ ග්‍රීන් ලැන්ටන්ගේ වගේ. මේකට උත්තරය තාම කමාලාවත් දන්නේ නෑ වගේ. ඊට පස්සේ ආමිර්ගේ ෆෝන් එකට නකියා කෝල් එකක් කරන් කමාලාට කියනවා සර්කල් කිව්වල එක්ස්ප්ලෝෂන් එක ගැන. ඊළඟට අපිට මිස් මාවල් ඉන්ට්‍රෝ එක බලාගන්න පුළුවන් අතර මේකේ ගොඩක් දේවල් අන්තර්ගත වෙලා තියෙනවා. පොලිස් ටේප් එකක්, ඊළඟට බ්ලූ ප්‍රින්ට් එකක්, එපිසෝඩ් 1 එකේදී දැකපු එන්ගේම් මූවී එකේ ෆයිනල් බැටල් එකේ වීඩියෝ එක, හයිස්කූල් ජර්සි එක. මෙතනදී අපිට 2014 බලා ගන්න පුළුවන් අතර මිස් මාවල් මුල්ම කොමික් එක රිලීස් වුනේ 2014දී. ඊට පස්සේ සර්කල් කිව් එක්ස්ප්ලෝෂන් එකට කලින් ස්කූල් බස් එකේ සයිඩ් එකක්, බ්‍රූනෝගේ අතේ තියෙනා වගේ ආම් කෑස්ට් එකක්, පරණ ඩිජිටල් ස්ක්‍රීන් එකක්, පොලිස් කායකක සයිඩ් එකක්, ට්‍රේන් ටයිම් ටේබල් එකක්. මෙතනදී අපිට කරච්ච කියලා තියෙනවත් බලා ගන්න පුළුවන්. එපිසෝඩ් 1 එකේදී දැකපු කැප්ටන් මාවල් වේරියන්ට්ස්ලා වගේම අන්තිමට මිස් මාවල්ගේ පවර්ස් වලට සමාන ඩිසයින් එකකින් කාඩ් එකකුත් බලා ගන්න පුළුවන්. කමාලාගේ අම්මා ඇයගේ සුපර් හීරෝ කොස්ටියුම් එක දෙන අවස්ථාව මේ එපිසෝඩ් එකේ කැපී පෙනෙන තැනක් වුණා. මේ සූට් එකේ ටෙසරක්ට් එකට සමාන ක්‍යුබික් ඩිසයින් එකක් බලා ගන්න පුළුවන් අතර මේකේ තිබුණේ මිල්ක් ටොෆි බොක්ස් එකක. මේ වගේම මිල්ක් ටොෆි බොක්සස් ගොඩක් නානිකාව තිබුණ අතර නානි කමාලාට බෑන්ඩ් එක එවලා තිබුණේ මේ වගේම බොක්ස් එකක. ඊළඟට අපිට මිස් මාවල්ගේ සුපර් හීරෝ ලුක් එක මේ සීරිස් එකේදී මුල්ම වතාවට බලා ගන්න පුළුවන් වුණා. මේ තියෙන QR කෝඩ් එක ලින්ක් වෙලා තියෙන්නේ මිස් මාවල් නම්බර් 19 කොමික් එකට. බ්‍රූනෝ සහ කැමරන් මොස්ක් එකට යන අතර මෙතනදී මේ දෙන්නට නකියාව මීට් වෙනවා. උන සේරම දේවල් බ්‍රූනෝ නකියාට කියනවා. ඊට පස්සේ නකියා මෙයාලට කියනවා හයිස්කූල් එකට ගිහින් ඉන්න, මොකද අද සැටර්ඩේ නිසා ඒකේ කවුරුවත් නැහැ කියලා. ඒ එක්කම මොස්ක් එකට DODC කින් එනවා.
මෙතනදී අපිට ඒජන්ට් ඩීවවත් බලාගන්න පුළුවන්. මෙයාලා මොස්ක් එක සර්ච් කරත් කැමරන්න හොයාගන්න උනේ නැහැ. ඒකට හේතුව වෙන්නේ ෂේක් අබ්දුල්ලා මෙයාලව සීක්‍රට් පැසේජ් එකක හංගපු නිසා. ඊළඟට ෂේක් අබ්දුල්ලා මේ දෙනට කැප්ස් දෙකක් දෙනවා වෙස්වලා ගන්න. මේ විදිහට කැප්ස් යූස් කරලා වෙස්වලා ගන්න අවස්ථා MCU මූවිස් වල අපි ඕනි තරම් දැකලා තියෙනවා. ඊට පස්සේ මේ දෙන්නට මිස් මාවල්ව මීට් වෙනවා. මෙතනදී නැවතත් කැමරන්ට ඔහුගේ පවර්ස් කන්ට්‍රෝල් නැති වෙනවා වගේම බෑග්ග්‍රවුන්ඩ් එකෙන් අපිට ඇහෙනවා නච්මා කැමරන් කියලා කතා කරනවා. කලින් එපිසෝඩ් එකේදී නච්මා මැරෙනකොටත් කැමරන් කියලා කියනවා ඔයාලට මතක ඇති. සමහර විට කැමරන්ගේ පවර්ස් අතරේ නච්මා තාමත් ඉන්නවා වෙන්න පුළුවන් සෝල් එකක් ආකාරයට. තාමත් කැමරන් දන්නේ නැහැ ඔහුගේ අම්මා මැරලා කියලා. ඊට පස්සේ මේ තුන්දෙනාම හයි ස්කූල් එකට එනවා. ඒ අතරේ කමාලා රෙඩ්ඩාගට කෝල් එකක් දෙනවා. කැමරන්ව බේරගන්න කමාලා රෙඩ්ඩාගගෙන් උදව් ඉල්ලනවා. අකමැත්තෙන් හරි අන්තිමට කැමරන්ට හෙල්ප් කරන්න රෙඩ්ඩාග කැමති වෙනවා. මෙතනදී මේ මැප් එක ෆෝකස් වෙලා තියෙන්නේ ඉන්දියා පකිස්තාන් බෝඩර් එකට. ස්කූල් එකේදී මෙයාලට නකියාව මීට් වෙන අතර පස්සේ ජොයිත් මෙයාලට ජොයින් වෙනවා. මේ අතර කමාලා ට්‍රයි කරනවා නැවතත් නකියාක යාළු වෙන්න. ඒත් එක්කම DODC එකෙන් ඇවිත් ස්කූල් එක වට කරනවා. මේ අය ස්කූල් එකේ ඉන්නවා කියලා DODC එකෙන් කොහොමද දැනගත්තේ කියන එක නම් ප්‍රශ්නයක්. සමහර විට කලින් අහුන වෙලාවේ DODC එකේ අය කැමරන්ට ට්‍රැකින් ඩිවයිස් එකක් ප්ලාන් කරා වෙන්න පුළුවන්. ඊළඟට මේ එපිසෝඩ් එකේ හොඳම පාට් එක වෙන කමාලාගේ රෙස්කියු ප්ලෑන් එක බලාගන්න පුළුවන්. මෙතනදී කමාලා සුපුරුදු විදිහටම ඇයිගේ ඩූඩල්ස් යූස් කරලා මේ ප්ලෑන් එක විස්තර කරන අතර මේ වගේම ප්ලෑන් එකක් අපිට එපිසෝඩ් 1 එකේදීත් බලාගන්න පුළුවන් වුණා. ඒ පේරන්ට්ස්ලට හොරෙන් අවෙන්ජර් කෝන් එකට යන්න ගහපු ප්ලෑන් එක. ටික වෙලාවකින් මෙතනට ආමිර්නුත් එනවා මේ අයට හෙල්ප් කරන්න. මෙයාලා හැමෝම එකම විදිහේ හුඩීස් අඳගන්නවා. මොකද එතකොට DODC එකේ අයට මෙයාලා වෙන් කරලා අඳුනගන්න බැරි වෙන්න. ඊළඟට අපිට බලාගන්න පුළුවන් DODC ඒජන්ට්ස්ලා සොනික් කැනන්ස් එහෙම රෙඩි කරගෙන ස්කූල් එකට එන්ටර් වෙන්න හදනවා. ඒජන්ට් ක්ලියරි ස්කූල් එක ළඟ ගන් ෆයිට් එකක් යනකොට අකමැති නිසා ඔහු ඒජන්ට් ඩීවර්ට කියනවා එතනින් අයින් වෙන්න කියලා. And they're doing it in front of a high school. Apparently there's such thing as bad press and I don't like it. නමුත් ඒජන්ට් ඩීව මේ කිසි දෙයක් අහන්නේ නැතුව DODC යුනිට්ස් වලට කියනවා කැමරන් නැතුළු පිරිස අල්ල ගන්න කියලා. Call in all additional units. Now. මෙතනදී නකියා සහ ජෝයි අතර පොඩි කතාබහක් යනවා වගේම කොමික් එකේදී එක තැනකදී අපි දැනගන්නවා ජෝයිට නකියා ගැන පොඩි ක්‍රෂ් එකක් තිබුණා කියලා. ඊට පස්සේ අපිට බලාගන්න පුළුවන් කමාලා බ්‍රූනෝට කියනවා නෂ්ම මැරුණ සිද්ධිය ගැන. මෙතනදී බ්‍රූනෝ කියනවා දැන්ම කැමරන්ට මේ කිසි දෙයක් කියන්න එපා කියලා. මේ අතරේ DODC ඒජන්ට්ස්ලා හයි ස්කූල් එකට ඇතුල් වෙනවා. මේ හැම කෙනෙක්ගේම අතේ සොනික් කැනන් එකක් බලාගන්න පුළුවන්. ජෝයි TikTok live එකක් ඇවිත් මේ සිටුේෂන් එක ගැන හැමෝම දැනුවත් කරනවා වගේම උදව් ඉල්ලනවා. මෙතනදී එක කමෙන්ට් එකක් අපිට බලාගන්න පුළුවන් ජෝයිගේ විවර් කෙනෙක් Avengers-ලාට කියනවා මෙයාලට help කරන්න කියලා. කමාලා ඇරෙන්න අනිත් අය සේරම Red Hoodies ඇඳගෙන DODC agents-ලව confuse කරන අතර මෙයාලා elephant toothpaste trap එකකුත් set කරලා තියෙනවා බලාගන්න පුළුවන්. මේ ගැන කමාලාගේ plan එකෙත් සඳහන් වෙනවා. කැමරන් වගේ අඳගත්තු ගොඩක් අය ඉන්න නිසා ඒජන්ට් බැරි සැක කරනවා කැමරන්ට මල්ටිප්ලයි වෙන්න පුළුවන් පවර් එකකුත් තියෙනවා කියලා. මේක මාවල් මල්ටිපල් මෑන්ට රෙෆරන්ස් එකක් වෙන්න පුළුවන්. 2006 රිලීස් වුණ X-Men The Last Stand මූවි එකේදී මල්ටිපල් මෑන්ව අපිට බලාගන්න පුළුවන් වුණා. කමාලාට සහ කැමරන්ට පැනගන්න බ්‍රූනෝ ගිහින් DODC ඒජන්ට්ස්ලට අහු වෙනවා. මෙතනදී බ්‍රූනෝ ආමිර්ගේ වෙඩින් එකට කරපු ඩාන්ස් එකම කරනවත් බලාගන්න පුළුවන්. ඊට පස්සේ නකියා ජෝයි සහ ආමිර්වත් DODC ඒජන්ට්ස්ලට අහු වෙනවා. මේ අතරේ කැමරන් දැනගන්නවා නෂ්ම මැරුණා කියලා. ඊළඟට අපිට බලාගන්න පුළුවන් කැමරන් ඔහුගේ පවර්ස් යූස් කරලා DODC ඒජන්ට්ස්ලට ඇටෑක් කරනවා. මෙතනදී කැමරන්ගේ පවර්ස් කොමික් එකට සමාන ආකාරයටම අරගෙන තියෙනවා. කොහොම නමුත් කමාලා මෙතනදී කැමරන්ව නැවත්තුවත් ඔහු කමාලාට ඇටෑක් කරලා පැන ගන්නවා. ඊළඟට අපිට බලාගන්න පුළුවන් ජෝයිගේ TikTok live එක දැකපු අය මේ ස්කූල් එක ඉස්සරහට ඇවිත් ඉන්න ආකාරය. කැමරන් ස්කූල් එකෙන් එළියට එන අතර පේන විදිහට ඔහු එන්නේ DODC එකත් එක්ක ලොකු කේන්තියකින් වගේ. මෙතනදී අපිට බලාගන්න පුළුවන් කොමික් එකේ වගේම කැමරන්ව බයෝලිමිනෙසන්ස් වලට කන්වර්ට් වෙන ආකාරය. ඊළඟට DODC ඒජන්ට්ස්ලා කැමරන්ට ෂූට් කරනකොට කමාලා ඇවිත් කොස්මික් ෂීල්ඩ් එකක් ක්‍රියේට් කරලා කැමරන්ව කවර් කරනවා. නමුත් ඉතා විශාල සොනික් කැනන් එකක් යූස් කරලා මේ කොස්මික් ෂීල්ඩ් එක ඩිස්ට්‍රොයි කරන්න DODC ඒජන්ට්ස්ලා සමත් වෙනවා.
මේ වගේම සොනික් කැනන් එකක් 2008 දී රිලීස් වුණ The Incredible Hulk movie එකේදීත් බලාගන්න පුළුවන් වුණා. අන්තිමට කොමික් එකේදී වගේම මෙතනදී අපිට මිස් මාර්වල්ගේ කැච් ෆ්‍රේස් එක අහන්න ලැබෙනවා. ඒත් එක්කම අපිට බලාගන්න පුළුවන් කමාලාගේ අතපය විශාල වෙලා DODC එකේ සොනික් කැනන් ටැංක්ස් විනාශ කරන ආකාරය. මුළු සීරීස් එකෙන්ම මං කැමතිම සීන් එක මේක කිව්වොත් මං හරි. මේ අතරේ කැමරන් විසිකරපු ට්‍රක් එකක් මේ ඉන්න පිරිස පැත්තට එනකොට කමාලා ඇගේ එන්බිගන් පවර්ස් යූස් කරලා මේ ට්‍රක් එක නවත්වන සීන් එක මෙතනදී අමතක කරන්න බෑ. ඊළඟට අපිට බලාගන්න පුළුවන් කැමරන් ඔහුගේ පවර්ස් යූස් කරලා විශාල විනාශයක් කරන්න යනවා. මෙතනදී අපිට හිතන්න පුළුවන් කැමරන්ට කේන්ති ගියාම ඔහුගේ පවර්ස් තවත් වැඩි වෙන අතර ඔහුට මේ පවර්ස් කන්ට්‍රෝල් කරගන්න අමාරුයි කියලා. සමහර විට පෝටල් එක ඕපන් වුණාම අපේ වර්ල්ඩ් එක ඩිස්ට්‍රොයි වෙනවා කියලා වලිඩ් කිව්ව මේ දේත් වෙන්න පුළුවන්. කමාලා ඇවිත් කොස්මික් ඩෝම් එකක් හදලා කැමරන් සංසුන් කරනවා වගේම ඔහුට මෙතනින් පැනගන්න උදව් කරනවා. මෙතනදී කමාලා කියනවා නෂ්ම මැරෙනකොට කැමරන්ව බේරගන්න පුළුවන් හැම දෙයක්ම කරා කියලා. ඊට පස්සේ DODC ඒජන්ට්ස්ලා කමාලාව අල්ලගන්න එනකොට නිව් ජර්සි පොලිස් ඔෆිසර්ස්ලා එයාලව බ්ලොක් කරනවා. ඒ විතරක් නෙමෙයි සාමාන්‍ය පිරිසත් මෙතනට ඇවිත් කමාලාව බේරගන්න උදව් කරනවා. ඒ අස්සේ කමාලා ඛාන් මෙතනින් පැනගන්නවා. ඒජන්ට් ක්ලියරි ඒජන්ට් ඩීවට කෝල් කරලා ඔහුගේ ඕඩර්ස් වලට පිටින් ගියාට දොස් කියන අතර වහාම ඒ ස්ථානෙන් ඉවත් වෙන්න කියලා ඕඩර් කරනවා. ඊට පස්සේ මේ සිද්ධිය සම්බන්ධයෙන් ගිය TikToks වගේකුත් අපිට බලාගන්න පුළුවන් අතර මිස් මාවල් කොමික් රයිටර් වෙන ජී විලෝ විල්සන්ගේ කැමියා එකකුත් මෙතනදී බලාගන්න පුළුවන් වුණා. She looks so familiar. ඊට අමතරව මිස්ටර් විල්සන්, ආන්ටි රූබි, ෂේක් අබ්දුල්ලා, නජාෆ් වගේම සොයගේ පෝස්ට් කීපයකුත් මෙතන තියෙනවා. විශේෂයෙන්ම මේ එක පෝස්ට් එකක ප්‍රොෆයිල් නේම් එකේ 616 කියලා තියෙන අතර මේ මල්ටිවර්ස් එකේ මේන් යුනිවර්ස් එකේ නම්බර් එක කියලා අපි හැමෝම දන්නවා. එපිසෝඩ් 2 එකේදී කමාලා බේරගත්තු බෝයිගේ TikTok එකකුත් මෙතනදී බලාගන්න පුළුවන්. මේ සීන් එකේදී නැවතත් කමාලා කැප්ටන් මාවල්ගේ පෝස් එක ඉමිටේට් කරන අතර මේ පාරනම් ඇයට ඇයගේම සූට් එකක් ලැබිලා තියෙනවා. කමාලාට ඇයගේ තාත්තා කියනවා කමාලා කියන නමේ අරබික් මීනින් එක පර්ෆෙක්ට් එහෙම නැත්නම් පරිපූර්ණ වගේම That's what Kamal means in Arabic. Perfect. උර්දු මීනින් එක මාවල් එහෙම නැත්නම් පුදුම සහගත බව කියලා. Kamal means marvel. So මෙතනදී ඔහු කමාලාව මිස් මාවල් කියලා නම් කරනවා. Our own little Miss Marvel. කමාලාට ඇයගේ සුපර් හීරෝ සූට් එක අම්මගෙන් ලැබුණු අතර සුපර් හීරෝ නේම් එක ලැබෙන තාත්තගේ. ඊළඟට අපිට බලාගන්න පුළුවන් කැමරන් රෙඩ් අගව මීට් වෙන්න යන සීන් එක වගේම රූනෝ කමාලාගේ ලොක එකට ලෙට එකක් දාන සීන් එකක්. රූනෝට කමාලා ගැන ක්‍රෂ් එකක් තිබුණ අතර සමහර විට මේ ඔහුගේ ෆීලිංගස් වෙන්න පුළුවන්. කමාලා මේ ලෑම්ප් එකට ඉඳගෙන ඉන්න සීන් එක අරගෙන තියෙන්නේ මිස් මාවල් නම්බර් 5 කොමික් එකේ කවර් පේජ් එකෙන්. 1 week later. සතියකට පස්සේ බ්‍රූනෝ එනවා කමාලාව මීට් වෙන්න කැමරන්ගේ කාර් එකේ. බ්‍රූනෝ මෙතන ඇඳගෙන ඉන්න ටී-ෂර්ට් එක කොමික් වලත් බලාගන්න පුළුවන්. ඒ වගේම අපි කවුරුත් හිතපොනේ දෙයක් මෙතනදී බ්‍රූනෝ කියනවා. ඒ කමාලාගේ ජීන්ස් වලට අනුව අය මියුටන් කෙනෙක් කියලා. Like a mutation. ඒ එක්කම බෑග්ග්‍රවුන්ඩ් එකෙන් අපිට X-Men animated series එකේ theme එක play වෙනව අහන්න පුළුවන්. Multiverse of Madness movie එකේදීත් Professor X ගේ cameo එක වෙලාවේ මේ වගේම theme එක background එකේ play වුණා. So මෙතනදී අපිට නිගමනය කරන්න පුළුවන් MCU එකේදී Kamala Khan mutant කෙනෙක් කියලා. ඒ වගේම ඉස්සරහට අය X-Men ලට join වෙන්නත් වැඩි ඉඩ කඩක් තියෙනවා. Miss Marvel comic වලදීත් Kamala Wolverine සමග team up වුණ අවස්ථා කීපයක්ම තියෙනවා. නමුත් ඇය කොමික්ස් වලට අනුව ඉන්හියුමන් කෙනෙක්. කමාලාගේ මියුටේෂන් ජීන්ස් ඇක්ටිවේට් වෙන්න බෑන්ඩ් එක උදව් වුණා කියලත් අපිට මෙතනදී හිතන්න පුළුවන්. ඒ වගේම ඉස්සරහට MCU එකේදී X-Men ලව බලාගන්න පුළුවන් කියලා ඊස්ට් එග් එකකුත් අපිට මෙතනදී ලැබිලා තියෙනවා. මේ විදිහට තමයි මිස් මාවල් ෆස්ට් සීසන් එක ඉවර වෙන්නේ. දැන් අපි කතා කරමු පෝස්ට් ක්‍රෙඩිට් සීන් එක ගැන. මෙතනදී කමාලා ඇයගේ ඇඳ උඩ රිලැක්ස් එකේ ඉන්නකොට එක පාටම් බෑන්ඩ් එක ඇක්ටිවේට් වෙලා කමාලා කැප්ටන් මාවල් විදියට ට්‍රාන්ස්ෆෝම් වෙනවා. කොමික්ස් වලට අනුව මිස් මාවල්ට ෂේප් ෂිෆ්ට් කරන්න පුළුවන් අතර සමහර වෙලාවට මෙතනදී බෑන්ඩ් එක ඇක්ටිවේට් වෙලා කමාලාට ෂේප් ෂිෆ්ට් කරන්න පුළුවන් ඇබිලිටි එක ලැබුණ වෙන්නත් පුළුවන්. සෝ ඇය කැමතිම සුපර් හීරෝ කැප්ටන් මාවල් නිසා කමාලා කැප්ටන් මාවල් විදියට ෂේප් ෂිෆ්ට් වුණා කියලා අපිට හිතන්න පුළුවන්. නමුත් මෙතනදී
කැප්ටන් මාවල් කමාලාගේ රූම් එක දැකලා පුදුම වෙනවා. මොකද මෙතන තියෙන්නේ වැඩිහරයක් ඇයට සම්බන්ධ දේවල් නිසා. සෝ කමාලා කැප්ටන් මාවල් ඉදිරියේ ෂේප් ෂිෆ්ට් වුණා නම් මෙහෙම පුදුම වෙන්න හේතුවක් නැහැ. ඒ නිසා අපිට මෙතනදී හිතන්න පුළුවන් කැප්ටන් මාවල් සහ කමාලා අතර වුණ මාරුවක් කියලා මේ දේ. මේ සීරීස් එකේදී අපිට දැනගන්න ලැබුණා කමාලා ළඟ තියෙන බෑන්ඩ් එක වගේම තවත් බෑන්ඩ් එකක් තියෙනවා කියලා. ඒ වගේම මේ බෑන්ඩ් එක හොයාගන්නකොට අපි දැක්කා මේක තිබුණ නිල් පාට අතක කියලා. සෝ මේ බෑන්ඩ් එක ක්‍රියාවට අයිති එකක් වෙන්න පුළුවන්. ඒ වගේම බෑන්ඩ් එක නෙගා බෑන්ඩ් එකක් කියලා අපිට සැක කරන්න පුළුවන්. කොමික්ස් වලදී නෙගා බෑන්ඩ්ස් අයිතිව තිබුණේ කැප්ටන් මාවෙල්ට. එකවතාවක් මොහු නෙගටිව් සෝන් එකේ හිර වෙලා ඉන්නකොට රික් ජෝන්ස් කියලා මියුටන් කෙනෙක් සමග මේ වගේම මාරුවක් වෙනවා නෙගා බෑන්ඩ් සරහා. සෝ මෙතනදී අපිට හිතන්න පුළුවන් එහෙම දෙයක් වුණා කියලා. සමහර විට කැප්ටන් මාවල්ට කමාලා ළඟ තියෙන බෑන්ඩ් එකේ අනිත් බෑන්ඩ් එක හම්බුණා වෙන්න පුළුවන්. ඊට පස්සේ දෙන්නම් මේ බෑන්ඩ්ස් ටච් කරලා ඉන්න තැන් මාරුණා වෙන්න පුළුවන්. ඒ වගේම කමාලාගේ බෑන්ඩ් එක හම්බුන තැන ටෙන් රින්ග් සිම්බල් එක තිබුණ නිසා සමහර විට අනිත් බෑන්ඩ් එක ටෙන් රින්ග්ස් වෙන්නත් පුළුවන්. සෝ මෙතනදී කැප්ටන් මාවල් කලබල වෙන්නේ කමාලා ඇය කලින් හිටිය තැනට මාරුණ නිසා වෙන්න ඕනි. පේන විදිහට ඒ ප්ලේස් එක එච්චර හොඳ තැනක් නෙමෙයි. ඒ වගේම කැප්ටන් මාවල්ගේ සූට් එකෙත් වෙනස්කම් කිහිපයක්ම අපිට බලාගන්න පුළුවන්. මේ පෝස්ට් ක්‍රෙඩිට් සීන් එක 2023 දී රිලීස් වෙන්න තියෙන ද මාවල්ස් මූවි එකට ස්ටාර්ට් එකක් වෙන්න ඕනි. අන්තිමට අපිට බලාගන්න පුළුවන් මිස් මාවල් ද මාවල්ස් මූවි එකෙන් අපිට නැවත බලාගන්න පුළුවන් කියලා. මේ විදිහට තමයි මිස් මාවල් පළවෙනි සීසන් එක ඉවර වුනේ. දෙවෙනි සීසන් එකක් ගැන තාම අනවුස් කරලා නැහැ. මං හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයාලට තිබුණ ප්‍රශ්න ගොඩක් විසඳෙන්න ඇති කියලා. වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරගෙන යන්න. චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නොටිෆිකේෂන් බෙල් අයිකන් එකත් ක්ලික් කරලා තියාගන්න අපේ අලුත් වීඩියෝස් ගැන දැනගන්න. මේ වගේ තවත් වීඩියෝ එකකින් අපි ආයෙත් හමුවෙමු. හැමෝටම සුබ දවසක්.